अलौवे सह एल्ले मारकानतुरु देककिन अट दिनेक मारुट इदिरि मास हतरक संदहा आंडुवेन बिलियन 1747क अतुरु सम्मत गिनुमाक पेर नय संदहा बिलियन 778क बिलियन पहे दियमंति कोल्ले सककरुवेकु वन दियगम मंजु अत्तडंगुवट ईरियगम यकात कडु समग कोटुवे ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් ළමා අපචාර වලට සම්බන්ධ වන අයට වෙනම අධිකරණයක් පිහිටුවලා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා රජයේ විසින් කටයුතු කරන්නට පාස්කු කොමිසමේදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හඬා වැටේ ප්‍රහාරය එල්ල වූ දිනේවත් හිටපු ජනපති සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව කියයි अलव सह रावण प्रदेश वल अदेकिन अट दिन जीविताक्षेट पत्न मौन दपिरसमल्य उत्सव देखकट सहभागी आपसु एमें सिटी मेम अवासनावंत इरणमट मोहन दियति बबाई पोलिस संधान कले कुरनेगल कोलंब प्रधान मार्गे वलकुमर प्रदेश अद अलिय महतराय पहाट पमन कुरनेगल दिशा धावने ऊ मोटर रथयाक सह ईट प्रति विरुद्ध दिशिन पमिनी टिपो रथयाक मुहुनट मुहुन गटी तिबेनवा अनतुरिन मोटर रथे गमन कल रेदुरु एदुलु पस्ते नाम बरपतल तुआल लबा अलव मौलिक रोहल टतुलत करेती नमुत एदी ओन सीलु देना जीविताक्षेट पत्त तिबेनवा मियगिय पिरिस मध्य मदवेगी मार्गे इदिक्रीम कटेतु सिदु करने पौद्गलिक समागमक सेवे करने पिरिसक वन अतर वरकापुल प्रदेशे पेवती अवमंगल्येकट सहभागी वी आपसु एमिन सिटियेदी मेम अनतुरट मुहुन दी तिबेनवा मृत शरीर अलव मौलिक रोहल तेनपत्तर अनतुर संबंधी ट्रिपुर अतंगूट गिनवा मेघिय पुद्गलेन विसिदेकात विसिनव्यात अतर वयस्वल पशुअन ओन कोच्चिकट्टुव नेलुंदेनिय वेलिमड सह इब्बागम वन प्रदेश वल पदिंच करुवान किसी विधत्त मोटरते गमन करते मार्गे वेरदी मंतीरुए बवटद तोरतुरु वार्तावनवा मे अतर एल्ल वेल्लबाय मार्गे रावण एल्ल प्रदेशयेदी वैन रथयक अडी 150क पमन प्रभातेकट पेरली गोस सत्तेद अद पेरवरु हायट पमन वैन रथे रेदुरु एतुलु पुद्गलयन 6 दिनकु गमन करते अतर बरपतल तुआल लबु 5 दिनकु सिरिगल बदुल्ल वेल्लबाय सह देमोदर रोहल वलट अतुलत कर तिबनवा वैन रथे सिरवी सिटि रेदुरु बेरा गडीमट पोलिसिय दियतला युधामुदा कंदुरे सिबलुन एतुलु प्रदेशवासींट पय तुनक पमन दडि परिश्रमयक दरीमट सिदुना बला बला
ඔහු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගත් නමුත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ. इमिन में बरपतल तुवाले लबा दिमोदर रोहल टतुलात के लपुद्गलेयां दिदने कुद पसुव मिय गिया मेलेस अनतुरुट लक्वेत्ते बदुल्ल विदुलुपल मांडले विदुलि अधिकारी वरुन पिरसाक्वनातर ओन हम्बांतुट प्रदेशिये अवमांगले केट साभागी वी आपसु इमिन सिटिये दी मेम अनतुरुट मुहन दी थिवनवा मिय गिया पिरस පස්සර බදුල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 57 47 සහ 50 අවුරුදු වියේ පසුවන්න මෘත ශරීර දෙමෝතර රෝහලේ තැන්පත් කර තිබෙනවා මේ අතර තඹුත්තේගම පයින්ඩි කුළුණු ප්‍රදේශයේදී තලෙමන්නාරම සිට කොළඹ දක්වා දහවනේ ඌ රාත්‍රියේ තැපල් දුම්රියේ අද අලියුම 1:30ට පමණ කැබ් රථයක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා එකම පවුලේ පියා මව සහ දේනියක් ඇතුළු 7 දෙනෙකු කැබ්‍රතේ ගමන් කර ඇති අතර ඔවුන් සිල් දනා තුවාල ලබා තඹුත්තේගම රෝහලට තුලත් කෙරුණා. තලකොළේ ඉඳලා. ඇවිල්ලා සර් මේ කෝච්චි යදුනා මුණ හැරනවා මේ පැත්තේ. මන්නා. එහෙද බේ. කී දිනක ඉඳන් හිටියද? 7ක් ඉඳලා. 7 දිනේ. ඔවුන්ගෙන් 5 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කරවා තිබෙනවා. සාදයකට සහභාගී වී ආපසු එමින් සිටියේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති අතර පොලිසිය පැවසුවේ එම ස්ථානයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් ඇතත් එය ක්‍රියාත්මක කර නොමැති බවයි. පොලිසිය අදාළ ගේට්ටුවේ මුරකරු නැවතී සිටි ස්ථානය පරීක්ෂා කළද ඔහු එහි සිට නැහැ. කෙසේ වෙතත් අපරීක්ෂාකාරී රියදාවණ යටතේ කැබ්‍රතේ රියදුරට රිහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කළා. මේ අතර අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ නිවසක 15 හැවිරිදි දරුවෙකු පනගැන්නු ලොරි රථයකට යටවී 9 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවස අසල යතුරු සහිතව නවතා තිබූ ලොරි රථය පනගන්වා ඇති අතර එය එකවරම ඉදිරියට දහවෙනි වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේදී පාපැදියකින් පැමිණි 9 හැවිරිදි දරුවා එම ලොරියට යටවී ඇති බවයි. බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට තුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. දවසේ පුවත මේ පසර අවසානයේ තෙක් රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1747.768ක අතුරු සම්මත ගිණුමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. රජයේ වියදම් පියවා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති මෙම අතුරු සම්මත ගිණුම අනුව සැප්තැම්බර් 1වනදා සිට ඉදිරි මාස 4ක කාලය සඳහා රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 1747.68ක් ඉන් රුපියල් බිලියන 758.18ක් ප්‍රාග් ධන වියදම් ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1747.68ක මුදලින් රුපියල් බිලියන 778.39ක මුදලක් වෙන්කර ඇත්තේ මීට පෙර දේශීයව සහ විදේශීයව ලබාගත් ණය පියවීම වෙනුවෙන් ඉදිරි මාස 4ක කාලය සඳහා ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වන සංවර්ධන සහ මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් රුපියල් බිලියන 4.98ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ක්‍රියාත්මක වන මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 932ක් පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කටයුතු සඳහා රුපියල් බිලියන 1.04ක මුදලක්ද අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා. මේ අතර අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක වන සංවර්ධන සහ මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අතරින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජනක බණ්ඩාර තෙන්කොන් මහතා යටතේ පවතින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටයි. ඒ රුපියල් බිලියන 194.38ක් එම අමාත්‍යංශ යටතේ පවතින පළාත් සභා අතරින් වැඩිම මුදල වන රුපියල් බිලියන 19.29ක් වෙන්කර ඇත්තේ බස්නහර පළාත් සභාවටයි. පළාත් සභා අතරින් අවම මුදල උතුරුමැදට වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 6ක් අතුරු සම්මත ගිණුමෙන් දෙවනියට වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් සඳහායි. ඒ බිලියන 174.09ක් මුදල් අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 136.5ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.66ක්. අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 77.74ක් ඇස්තමේන්තු කර තිබෙනවා.
महामार्ग अमात्यांश विनवेन विनकर अति मुदल रुपयाल बिलियन असु अटाय दशम बिंदुआ अटाक अतर संबत गिनुमे औम अस्तमेतु कत मुदल विनकर अत्ते उदय गम्मपिल महता यटते पवतिन बलशक्ति अमात्यांशेटाय ए रुपयाल मिलियन 79ක් मीट अमतरव विश्राम वेटप गेवीम विनवेन विश्राम वेटप डिपार्टमेंटुव सदहा रुपयाल बिलियन 17 दशम हतरक मुदलक्द अतर संबत गिनुमेन विनकर तिबेनवा අතුරු සම්පත ගිනුමෙන් ඇස්තමේතුගත සමස්ත මුදල පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායමට අමතරව රුපියල් බිලියන 1300ක මුදලක් දේශීය හෝ විදේශ ණය ලෙස ලබා ගැනීමටද යෝජනා කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් බණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ලබා ගැනීමටයි ඇස්තමේතු කර ඇත්තේ. පාස්කු ප්‍රහාරයට පෙර දිනේ සහ ප්‍රහාරයේ එල්ලවීමට මිනිත්තු කිහිපයකට පෙරත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ ගැන තොරතුරක් දැනුම් දීමට තමන් උත්සාහ කළද ඒවන විට පෞද්ගලික විදේශ සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ඔහු මෙම ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් කොමිසමේ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු හඬා වැටෙමින් පිළිතුරු දෙන ආකාරයද එෙහිදී නිරීක්ෂණය කළ හැකි වුණා. පාස්කු ප්‍රහාරයට පෙර දින නිලන්ත ජයවර්ධන මහතාට ලද විදේශ තොරතුරු කරුගේ බුද්ධි තොරතුරු එවක ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේදයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මෙහිදී ප්‍රශ්න කර සිටියා. මම උත්සාහ කළා ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති රොහන් සිල්වාට ඇවතුමක් අරගෙන මං ඇහුවා රොහන් කොහෙද ඉන්නේ මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕන කියලා. ජනාධිපතිතුමා පෞද්ගලික විදේශ සංචාරයක් ගියා කියලා ඔහුට දැනුම් දුන්නා. මං දැක්ක ජනාධිපතිතුමා පිටරට සංචාරයක් ගිහින් කියලා පත්තරේ දාලා තියෙනවා. 20 වෙනිදා ඔබ ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කරලා වෙන මොනවද කිව්වේ? ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිල නිවසේ තිබුණ දුරකථනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකට කතා කරන්න පුළුවන් බවත් ජනාධිපතිවරයා ළඟ ජංගම දුරකථනයක් නැති බවත් කිව්වා. එයනුව ඔබ මේ තොරතුරු ලබා දෙන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතුමක් ගත්තද? ඔව්. මම හවස 6:18ට පැජට් පාරේ දුරකථනයට අරගෙන කිව්වා මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕන කියලා. ඔවුන් ඊට උත්සාහ කරන්න කිව්වා. නමුත් ස්වාමීනි පාස්කු ප්‍රහාරයට කලින් දවසේ, ඒ කියන්නේ අප්‍රේල් 20 වෙනිදා දවස තුල ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ඔබ පසුව යලි උත්සාහ කළේ නැද්ද? නැහැ. මට මේ තොරතුරු ලැබුණු අප්‍රේල් 4ත් ජනාධිපතිව දැනුවත් කරන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. මගේ රාජකාරිමේ වගකීම තිබුණේ ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රදානී සහ පොලිස්පති දැනුවත් කිරීම. මට කරන්න පුළුවන් උපරිම ඉෂ්ට කළා. මම ජනාධිපතිට කියන්න හිතුවේ පස්සේ කියයි ඔයාලා කිව්වේ නැහැ කියලා. මට මේ ලැබෙන සියලු තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුයි කියලා කොහෙවත් ලිඛිතව හෝ වාචිකව උපදෙසක් දීලා නැහැ. ඒත් මම මේ පණිවිඩය කියන්න ගත්තම ජනාධිපති බිසි. ඔබට දැන් හිතෙන්නේ නැද්ද ජනාධිපතිවරයා දැනුවත් කළා නම් මිනිස්සු බේරගන්න තිබුණා කියලා? ජනාධිපතිතුමා දැනුවත් කරන එක මං විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ජාතික බුද්ධි ප්‍රධානියටත් ආරක්ෂක ලේකම්වරයාටත් පොලිස්පතිවරයාටත් පුළුවන්. මම දන්නේ නැහැ ඔවුන් ඒක කළාද කියලා. නමුත් මම උත්සාහ කළා. ඔබ මීට පෙර කිව්වා හෙට ප්‍රහාරය වෙන බව කිව්වම පොලිස්පති එය බැරෑරුම්ව නොගත් බව ඔබට හිතුණා කියලා. ඇයි ඒ වෙලාවෙවත් ජනාධිපතිවරයා දැනුවත් නොකළේ? ජනාධිපතිතුමාට කතා කළත් එයා කතා කරන්නේ ආරක්ෂක ලේකම්වරයාටනේ. නැත්තම් අගමැතිවරයාට කතා කරයි. මම දන්නේ හැබැයි අගමැතිවරයාට කතා කරයිද කියලා. මම ජනාධිපතිවරයාට කතා කරලත් මුකුත්ුනේ නැතිනම් ඒත් කියයි රාජ්‍ය බුද්ධි සේවයේ මුකුත් කළේ නැහැ කියලා. ජනාධිපති ලංකාවේ නොසිටියා නම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට නොකිව්වේ? අගමැතිවරයා දැනුම්වත් කළේ නැහැ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට නොකිව්වේ ඔහු මේ වගේ කටයුතු වලට සැලකිය යුතු ලෙස දායකත්වයක් දැක්වුවේ නැති නිසා ස්වාමීනි. නිලන්ත ජයවර්ධන මහත්තයා, ඔබට අප්‍රේල් 21 වෙනිදා තොරතුරක් ලැබුණද ප්‍රහාරයට පෙර? උදේ 8:27ට මගේ තොරතුරුකරු මට කිව්වා ඔවුන්ගේ එක ඉලක්කයක් වෙන්නේ කොළඹ මෙතෝදිස්ත පල්ලියක්. ඔවුන් මේ ප්‍රහාරය අද උදේ 6:10 අතර සිදු කරනවා කියලා. මම මේ තොරතුරු ලැබුණු ගමන් 8:28ට බස්නාහිර පළාත බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මොණසිංහටත් 8:30ට පොලිස්පති පෝජි ජයසුන්දරටත් කතා කරලා කිව්වා මේගොල්ලෝ ගහන්න පටන් ගන්න හදන්නේ මෙතෝදිස්ත පල්ලියකටත් ගහන්න හදනවා. මේ ගැන නන්දන මොණසිංහ මහත්මයාටත් කිව්වා කියලා. හැබැයි මට පොලිස්පතිවරයා උපදෙසක් දුන්නේ නැහැ. ඊට පසු 8:32ට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරලා විස්තරය කිව්වා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කොමිසමේ අවධානය විදේශ බුද්ධි තොරතුරුකරු නිලන්ත ජයවර්ධන මහතාට තොරතුරු ලබා දුන් 2019 වසරේ අප්‍රේල් 4 වන දින සිට පාස්කු ඉරිදාව දක්වා සිදු වූ සිදුවීම් වෙත ගෙන ගිය අතර සාක්ෂිකරුගෙන් ඇය විමසා සිටියේ තොරතුරු සියල්ල ලබා දීත් ක්‍රියාත්මක වූවා නම් මෙය වළක්වා ගැනීමට හැකියාව තිබුණා නොවේ ද යන්නයි. කොමිස මහමුවේ ඉතා හැඟුම්බරව නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී පැවසුවේ එක මිනිහෙක් හරි එහෙනම් බේරගන්න තිබුණා ලෙසයි.
පළමු බොම්බේ පුපුරා ගියා කියලා දැනගත් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔබ කුමක්ද සිතුවේ? මට දැඩි කනගාටුවක් දැනුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මම වුණ නිසා. මම උත්සාහ කළා ස්වාමීනි, ඒත් මට බැරි වුණා. ප්‍රහාර කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂක අමාත්‍යාංශයට රැස් වුණා. මම එතනදී කිව්වා දැනට හයක් පිපිරුණා. තව දෙකක් තියෙනවා. තව බෝම්බ පොපුරු වෑන් එකක් තියෙනවා. ඒ නිසා කිසිම තැනකට යන්න එපා කියලා. 21 වෙනිදා උදේ ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණද? උදේ 7:59 ට පැජට් පාරේ නිලධාරිය ආරං කිව්වා සර් ලයින් එකේ ඉන්න ජනාධිපතිතුමා සම්බන්ධ කරන්නම් කියලා. මම එතකොට කිව්වා ඔයාලට මං ඊයේ කිව්වේ දැන්ද කරන්න කියලා. ඒත් සම්බන්ධ වෙන්නේ නැහැ. මං ආයෙත් ප්‍රහාර ලැබෙනකොට 8:58 ට ආරං සරෙන් කිව්වා දැන්වත් ජනාධිපතිතුමාව සම්බන්ධ කරන්න කියලා. ඊට පස්සේ උදේ 9:13 ට ජනාධිපතිතුමා මට කතා කළා. මං කිව්වා ජනාධිපතිතුමා මං ඊයේ ඉඳලා උත්සාහ කරන්නේ මෙන්න මෙහෙම ගැටලුවක් ඇති වෙලා තියෙනවා තව වෙන්න තියෙනවා කියලා. ඊට පස්සේ එතුමා කිව්වා හරි මං ලේකම්ට කතා කරන්නම් කියලා. පසුව දවල් යලි එමතුමක් අරගෙන මගෙන් සම්පූර්ණ විස්තරය අහගත්තා. ප්‍රහාරය ගැන කිව්වම ජනාධිපති කිව්වේ හරි මං ලේකම්ට කතා කරන්නම් කියලා විතරයිද? මට මතක එච්චරයි ස්වාමීනි. වෙන කිසිම ගතියුතු පියවරක් හෝ උපදෙසක් ගැන කිව්වේ නැහැ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹුණේ බෞද්ධ උපදේශක සභාවේ 5 වෙනි සභා වාරයේදී. ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 5 වන සභා වාරය ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතුණු අතර ඊට ත්‍රිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියා. රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරියටත් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා. අමාත්‍යාංශ සීමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරි කිරීමට ඉවහල් වන බව එම සාකච්ඡාවට එක් වූ අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදාස හිමියන් පෙන්වා දී ඇති අතර පූජ්‍ය දිව්‍යාගහ යසස් හිමියන් සදහන් කර ඇත්තේ රජයේ රැකියා ලබා දීමේදී දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව පවතින බවයි. අපෙන් ලොකු අභිමානයක් ඇති වුණා පාර්ලිමේන්තුවේ සියලුම නිලසල සභාවාරිතුරේ ඉඳලා ඉතාම සංවරව සම්භාවනීය විදිහට පක්ෂ විපක්ෂ දෙකොල්ලම එකතු වෙලා විපක්ෂ නායකවරයා පත් කරගන්න තැන දක්වා ඉතාම හොඳින් සිද්ධ කරා. එදා විපක්ෂ නායකවරයා පත් කළේ අසාධාරණ විදිහට. ආන් පක්ෂයේ සංවිධායක පත් කළේ අසාධාරණ විදිහට. ඒවා ඉතින් අවශ්‍ය නැහැ. දැන් ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කළා. එදත් මේ බෞද්ධ ප්‍රදේශක සභාවේ ඉතිේ මතේ මේ මතේ ජයග්‍රහණය කළා කියලා සන්තෝෂයෙන් දීපත් කරනවා. අපේ ශාසනික සංශෝධන, අපේ බෞද්ධ අධ්‍යාපනය, ඒ වගේම අපේ සංස්කෘතිය, අපේ පුරාවස්තු ගැන ඒකමතික තීන්දුව తీරන අපි අරන්නේ මෙතනයි මේ වරද. අතරමැදින් නෙවෙයි කතා කරන්න ඕනේ. මේ මූලික කතිකාවත ක්‍රියාත්මක කරන්න ඕනේ මේක තුලින්. මම යෝජනා කරලා තියෙන්නේ අග්‍රහාර රක්ෂණයක් වගේ එකක්. අපිට පිරිකරයක ආකෘතියකින් හදලා දායකයන්ට පූජා කරනකොට ඒ වවුචර්පත් පූජා කරන්න පුළුවන්. ඒතර වවුචර්පත් 10ක් විතර පූජා පරිස්කාර වශයෙන් ලැබිච්චාම උන්වහන්සේගේ වාරිකය ගෙවිලා ඉවර වෙනවා. ඒතර උන්වහන්සේට ඒ අවුරුද්ද ඇතුළත තමන්ගේ ලොකුහාමුදුරුව අම්මා තාත්තා සහෝදර සහෝදරියන් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් නඩත්තු කරන්න පුළුවන් රෝහල්ගත රක්ෂණය. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ප්‍රතිපත්ති, අපේ ආගම, අපේ උරුමයන් මේවා වෙනුවෙන් විශේෂයෙන්ම සිදුවී කරුණු පිළිබඳව උපදෙස් දීම තාමත්ම වැදගත් වෙනවා. බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට පුළුවන් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඍජුවම අධ්‍යාපන අමතිතුමා යටතට ගැසට් කරන්න මේ විෂය කෙරෙහිම යොමු වෙන්න තමයි අපි ඒ රාජ්‍ය අමාත්‍යවරේ පත් කරේ. හැබැයි මම සාකච්ඡා කරලා බලන්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගන්න පුළුවන්කමක් තියෙනවද කියන ඩුබයිහි රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ධර්මසිරි නැමැත්තාගේ සහෝදරයෙකු හෙරොයින් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ බැංකු ගිණුමක ගත වූ මාස 8ක කාලය තුළ රුපියල් 1,43,00,000කට අධික මුදලක් සංසරණය වී ඇති අතර පොලිසිය සඳහන් කළේ ඔහු සොයිසාපුර වෙළඳ සැලකට වෙඩි තැබීමේ සිද්ධියට ආයුධ ප්‍රවාහනය කළ පුද්ගලයා බවටද අනාවරණ වී ඇති බවයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව හෙරොයින් සමග මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි එල්ලාවල ලියනගේ ක්‍රිෂාන් චාමර පෙරේරා නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකරු ගමන් කළ යතුරුපැදිය සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක මද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කටයුතු ඩුබායි සිට මෙහෙවන ධර්මසිරිණ මැත්තාගේ සහෝදරයෙකු බවත් ඔහුගේ උපදෙස් මත මෙලෙස හෙරොයින් රැගෙන ගොස් ඇති බවත් හෙළිව තිබෙනවා. මොකද කලින් කරේ කලින් එකවස් එක්සිකියුටිව් ගිනු නිදායක ධර්මසිරි කියන්නේ කවුද? තාත්තගේ අයියාගේ පාර පුතා. දැන් මාසෙකට තමුන්ට කීයක් වටප ගෙව්වද ධර්මසිරි? 50,000 කියන්නේ මොකද්ද තමුන් කරපු ජොබ් එක? සිද්ධියෙන් පස්සේ මට හැංගෙන්න කිව්වරව සමහරු 50,000 දෙන්න ජීවත් වෙන්න කියලා කිව්වේ. හැංගෙන්න කිව්වම මේ මරුට වෙඩි තියපු සිද්ධියෙන් පස්සේ හැංගෙන්න කිව්වේ පොලිසියෙන් බේරෙන්න. දැන් ඔයාගේ account කීයක් තියෙනවද? धर्मसान ලාකිසේ අවුරුදු 70 දෙනා ඔවුන්ගේ හෙරොයින් තමයි සල්ලි ධර්මසිරි සහ අංජෝනායි. සොයිසාපුර ප්‍රදේශයේ වැල්සලක සිදු වූ වෙඩිතැබීමේ සිද්ධට අදාළ ගිනියවි ප්‍රවාහනය කිරීම සඳහාද මෙම සැකකරු සැලසුම් සකස් කර තිබෙනවා. සොයිසාපුර එදා වෙඩිතැබීම එකේ මොකද්ද තමුන්ගේ ටාස්ක් එක? පස්සේ දවසේදී සිසරගේ මුද්දරේ ගුරුන් අදාළ ආයුධ ටික රැගෙන ගිහින් තියෙනවා මේ 10 කම පාරදීගේ. නමුත් ඒ මා පසුව දන්නේ ඊට කලින් ධර්මසිරි වල නැහැ මට කිව්වා ඒ 10 කම සිට මේ අමසිල්ලා මහත්තයා ගෙවල් පෙත්‍ර වෙනකම් පාර බලන්න කියලා පොලිසියෙන් කිව්වා. දුරකථනයේ සම්බන්ධ වෙන අතරතුර තමයි මගෙන් තව කොහෙදීත් කියලා තවර මා දන්නවා වගේ සිසිර මා මීට කලින් හඳුනලා තිබුණා. ඔව් හොර නියුදුර බලපත්‍ර වෙන හදලා කෙනෙක් කියලා. පොඩ්ඩ සිසිර. ඔව්. ඊටසේ සිතක් ගියන් මේ අමසිල්ලා මහත්තයා ගෙවල් ළඟදීනම් පාර බලලා. අල්ලි වෙලා එතන ඉන්නකොට තමයි මේ සිසිර කියන කෙනා වාහනේ පැමිණි. ඊට පස්සේ සිසිර එතනින් පිටත් වුණා. අදාළ සැකකරු කැස්පර් මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබා දුන්නා. මේ අතර කළුතර හොරණ මාර්ගයේ ඇලමෝතර ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 21ක් වන සැකකරුවන් දෙදෙනෙක්. ඉන් එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කැවුමාගේ සමීපතමයක වන අතර ඔහු පන්නේපිටිය ඇරඹුල ප්‍රදේශයේදී සිට වූ රුපියල් බිලියන 5ක පමණ වටිනාකමින් යුතු දියමන්ති සහ මැණික්කොල්ලේ ප්‍රධාන සැකකරුවෙකු වන අමරතුංගලාගේ දොන් මංජු හෙවත් දියගම මංජු නමැති පුද්ගලිකු බවට අනාවරණ වී තිබෙනවා. පොලිසියට සහ ත්‍රස්ත විමර්ශනයකට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ඊරියගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැති අපරාධකරු තලංගම පොලිසිය විසින් බතරමුල්ල සුබුතිපුරදී අත්අඩංගුවට ගත්තා. සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කරාටි දම්කගේ ගෝලයෙකු බවද පොලිසිය සඳහන් කළා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් රිවොල්වරයක් කඩු දෙකක් ව්‍යාජ ලෙස සැකසූ වාහන අංක තහඩු දෙකක් සහ මන්නාපිහියක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. වාහන මංකොල්ල කෑම් කප්පම් ගැනීම සහ ගිනියවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන ඒකකයටද අවශ්‍යව සිටි සැකකරුවෙකු වන යකා සම්පත් නැමැත්තා හිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අම්ස තාතුළු ගිහිල්ලාද වැටුනේ? කියන්නේ බෝ ඔය අම්ස මම ඊළඟට කලු කරා. අම්ස තාතුළුයි ගියේ නෑ. තාතුළු ගේ ගවරන් ගිහින්. හා? ගේ රන්ජන් ගේ ගවරන් ගිහින්. රන්ජන් තුමසට කතා කරලාද? මෙතර අම්බලංගොඩ පෙරත්මන් සන්දියේදී යතුරුපැදිකෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ලූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට අත්පත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. අදුදැසන 8:55ට පමණ මෙම වෙඩි තැබීම සිදු ඇති අතර පොලිසිය සඳහන් කළේ සැකකරුන් සම්බන්ධයෙන් CCTV දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන සිදු කරන බවයි. මෙම වෙඩි තැබීමේ සිද්ධියට සංවිධානාත්මක අපරාධ කල්ලියක සම්බන්ධතාවක් තිබෙද යන සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙතර කළුතර පේනියාවල ගල්දෙනියල ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ගල්දෙනියල ප්‍රදේශයේ ගොවිපලක සංගවා තිබූ වායු රයිෆලයක් සහ හක්කපටක් සොයා ගැනීමට පේනියාවල පොලිසියට හැකි වුණා. විමර්ශන අතරතුරදී සැකකරු පොලිසියට පහර දී පලා යාමට උත්සාහ කළ බව පොලිසිය සඳහන් කළා. මෙතර සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පොලිස් ප්‍රජායකක හරහා බුද්ධි තොරතුරු ලබා ගැනීමේ චාලයක් ක්‍රියාත්මක කරන බව නුගේගොඩ කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා අද කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළා. මද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැති කරන මහජනයාට ජීවත් වීමට පරිසරයක් ඇති කර ගැනීම පොලිසියට සම්පූර්ණයෙන්ම මෙවැනි කාරණා ඉටු කරන ටිකක් අපහසුයි. මද්‍රව්‍ය විකුණන පුද්ගලයා මිනිසුන්ට කරදරයක් වහිත ජීවත් වෙන පුද්ගලයෝ කවුද? පාතාල සමාජිකයෝ කවුද කියලා අපි අඳුරගෙන අපිට ඒව තේරුම් දෙන්න. ඒ ඉතුරු ටික වැඩ ටික මම කරන්න.
වයඹ පළාතේ යලමහ දෙකන්නේම වගා කළ හැකි පරිදි වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා. ඒ අද කුරුණෑගලදී පැවති ගොවී හමුවකදී. කුරුණෑගල මොරකුල්ලාගම සියමලන් ගමව වැවුතාවුල්ලේ පැවති මෙම හමුවේදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා. රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර මහරාජිත දද්දොස්තර හාමුදුරුවන්ගේ කරපිටින් ආපු චම්පිකය මේ කණ්ඩායම එකතු වෙලා අපේ පක්ෂයට මහලේකම්තුමා සිංගප්පූරුවට අරන් ගිහිල්ලා ඩොලනු මිටි මේ වගේ ටීපු උඩ තියලා මොකද ඇතින් ආය නොයන්නේ ආපකාල නෙමෙයි මොනවා කාලා වුණත් යනවා ඒ ඇත්තෝ අද මන්ත්‍රී ධූරයට පොරකන එයාගේ මහා මිගට්ටත් ඒ ගුණානන්ද හාමුදුරුව කියලා වාදීපති කියලා හඳුන්වපු අද නිකන් අර මහා මන්දාතු රජුරෝ රජකමෙන් කළ පින්කම් බලෙන් සක්‍ර භවණයට ගියාම භාගයක් දුන්නා සක්‍රයා සතුටු වෙලා මේක භාගේ භුක්ති විඳිනකොට කල්පනා කළා අඩි මේ සක්‍රයා මරලා දැම්මා නම් ඔක්කොම මරණේ කියනෝ මේක නරි බල්ලෙක් වගේ පල්ලයට වෙනවා අද සියලු එකෙන් කඩාගෙන වැටිච්ච ඒ ඇත්ත තමයි මේ සියල්ල සිද්ධ කළේ කියන එක අපි දන්නවා ඒ වගේම රාජිත්‍ය කිව්වේ කොහොමද සතියකට හැරයක් රාජපක්ෂලා එක එක කූඩුවේ දාන්න ඕන කියලා කිව්වා. දැන් කූඩුවට යන්න ළඟ වෙලා ඉන්නේ කියාව එකමයි. දැන් ඔන්න වෙන්න. ඒ වගේම අපෙන් ඉවත් වෙලා ගියාට පස්සේ කිව්වේ එන ඇම්බියුලන්ස් වලින් හොඳම එක දෙන්න ඕනලු පවුලේ ආයට රාජපක්ෂලාට එකක් දෙන්න ඕනලු. හැමදාම දෙන්න ඕනලු. බේබිටත් දෙන්න ඕනලු. කොහොමයි කතා කළේ. පාරක් පාරක් ගානේ විද්දුණක් වන් මීයක් දහසක් බීලා යන ගමන් අද පූසෙක් ආවොනොත් තරි ගහනවා මම කියලා. එහෙමයි ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කළේ. අපේ දෙමව්පියන්ට ලැබිච්ච අක්කර දෙකක ඉඩමේ තමා මේ වන විට අපි දැන් පරම්පරා තුනක් ගෙවල් ඉදි කරගෙන පදිංචි වෙලා ඉන්නේ. අපේ ගමේ එහෙම කැඩී ගිය පවුල් මං හිතන්නේ 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලා හිටිනවා. මේ ප්‍රශ්නේ මං හිතන්නේ මේ පළාත විතරක් නෙවෙයි මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අපි අවබෝධ කරගෙන තියෙන්නේ මොන හරි ඒ ගැන කටයුතු කරන්න. අඩි කට උඩ අපි ජීවත් වෙන්නේ ගරු අගමැතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පාරට ලයිට් ටිකක් දාලා දෙන්න කියලා යන්න බයයි. ඔබතුමාගෙන් ඉතා යටහත් ඉල්ලා සිටිනවා. ඒ පාර හදලා ලයිට් ටික දාලා දෙන්න. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සඩ් වර්තාවෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව සොයා බලන බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මල්ලතු අස්කිරි මහනාහිමිරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. අභිනව කතානායක දුරේටපත් මහින්දයාපා අබේවර්ධන මහතා අද පස්වරුවේ මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අභිනව කතානායකවරයා පැමිණියේ අස්කිරි විහාරයටයි. එහිදී ඔහු අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. යම්කිසි ඉල්ලීමක් කර විග්නේශ්වරන් මන්ත්‍රීවරයා යම්කිසි ආකාරයෙන් ජාතිවාදී හැවිස්සන ආකාර සභාවට පොරොන්දු වුණා. ඒ ගැන සොයලා බලලා ඒක කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා බලලා අවශ්‍ය නම් ඒ තීන්දුව ගන්නවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අර විග්නේශ්වරන් යා ප්‍රභාකරන් ගේ ලොකු අපච්චි එන්නන යන්නේ. ඉතින් විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ ආවිලා පෙරේදා ඒකට වැඩි කවුරුත් අහුන්කන් දුන්නෙත් නෑ. ඉන්ද ඒකට කලබලයක් ගියේ නෑ. නමුත් ඔහු කිව්වා ලංකාවේ පැරණිම භාෂාව සිංහල භාෂාව නෙවෙයි දෙමළ භාෂාව කියලා. විග්නේශ්වරන් දෙමළ භාෂාව තමයි මගේ පරණ භාෂාව කියන්නේ ඉස්සෙල්ලා මම විග්නේශ්වරන්ට කියනවා දරුවන්ට දෙමළ උගන්වලා ඉන්න කියලා. දරුවන්ට යාගේ දෙමළ බෑ. විග්නේශන් සහ ගජේන්ද්‍ර පොන්නම්බලම් කියන මන්ත්‍රීවරු දෙදෙනා මුල්ලිවයි කාල් සෝන් පිටියේ තමයි දිනුම් දිමු දුන්නේ. ඉතින් උතුරු බෙදීමේ නායපත්‍රයේ ඉඳගෙන කොහොමද එදා ක්‍රීඩාට සාක්ෂාත් කරන්න පොරොන්දු වෙනවා කියලා දිනුම් දුන්නේ. ඒ සම්බන්ධයෙන් අපි කතානායකතුමාගෙන් අහන්න බලාපොරොත්තු ඕගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ විරෝධත්වය පත් කරලා ඒක ඇන්සාඩ් ගතක වෙලා තියෙනවා නම් ඒක ඇන්සාඩ් එකිනුත් ඉවත් කරන්න අපි කටයුතු කරමු. දැන් රටවට අහිරෝ ළමා අපචාර නඩු විභාග කිරීම සඳහා අවශ්‍ය හොත් වෙනම අධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීෂ අලිසබ්‍රි මහතා පවසනවා. ළමා අපචාර වලට සම්බන්ධ වන අයට වෙනම අධිකරණයක් පිහිටුවලා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා රජයේ විසින් කටයුතු කරන්නට. අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පූජ්‍ය අතුරුලී රතන හිමියන් විසින් පැහැරගත් බවට පසුගියදා චෝදනා කළ පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද පොලිසිය සමග රතන හිමියන් බැඩ සිටින රාජගිරිය ධර්මායතනය වෙත වැඩම කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ නොසිටීම හේතුවෙන් දෙපාර්ශවයටම හෙට දිනේදී පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. අපි මේ ස්ථානයේ පැමිණියා උන්වහන්සේ සමග මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. නමුත් අද දවසේ උන්වහන්සේ හමු වෙන්න අපට බැරි වුණා. වේදිනිගම හාමුදුරුවෝ උන්වහන්සේ රඳවගෙන ඉන්නවා කියන එක තමයි අපේ විශ්වාසය. රතන හාමුදුරුවන්ගේ රතෙන් තමයි වේදිනිගම හාමුදුරුවෝ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්සරුවේ සිය පාක්ෂිකයන්ට ස්තුති පළ කිරීම සඳහා මැදකොළඹ ප්‍රදේශයේ සමදාන කර තිබූ උත්සව කීපයකට එක් වුණා. ප්‍රේම සබත්තාවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණයෙකු විසින් සිය පෙම්වතියගේ ගල කපා ඝාතනය කර ඇති අතර සැකකරු වසපානය කර ලදු කැලෑවක වැටී සිටියේදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන හලාවත මහරුවහලට අතුරත් කර තිබෙනවා. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමවට පත්වනවා. තත්ත්වනගත ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපේ ලෙස සමුවන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්.